Basamagam Yojitin Saha, Raja Mativriatara, Adi Perevaru Pavati Sakachavedi, Basangam Yatkirimata, Sudanam Kritibu Varjani Pilimandava, Dirka Vashin Sakacha Kritibinfa, Edi Labunu Visnum Vultanvai, Bus Varjani Satyakin Kaldemimit, Basamagam Tiranaker Ette. Other Vajanekarana, Sartaka, other three set of Vajanekarana, Apita Hekiatina, Apita, Prakasha Karan, Itrai, Tien Memote, Prakasha Karan, Tranamut, Api, Adadine, Visheshema, Gatte, Api Limbalin, Karna, Dekak Pilibada, Avadanim Kara, Madamandi Vidiator, Ajidima, Kabral Matuma, Mangitan Api Palumata, Etuma Hambenave, Enisa, Etuma, Porunduna, E Avasha, Leasing Pasukangala Tiena, E Leasing Vala, Sadanakam, Puli, Pasaka Demu, Sialam, and Itianukula, Karnaike, Etuma, Porunduna, Brass. විශ්වාස කරනවා එතුමා ධනාත්මකව අපි ගැන හිතලා ඒ ගැන පිළිතුරක් ලබා දුන්නා කියලා. ඒ වගේම ණයසාන පිළිබඳත්. නමුත් අපිට තව ගැටලුවක් තියෙනවා. විශේෂයෙන්ම පලාස සභාවල තියෙන ගැටලුව අපිට නිරාකරණය වුණේ නැහැ. විශේෂයෙන්ම අපිට පලාස සභා ගැටලුව සම්බන්ධයෙන් මෙතුමාට අපි කිව්වා මෙතුමාට අදාළ විෂයක් නෙවෙයි. ඒ නිසා අපි ඒ නිසා මේ සතිය තුල ජනාධිපතිතුමාගේ සාකච්ඡාවක් බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම පලාස සභා අනිවාර්යයෙන්ම මේ තියෙන කෙනෙල්කම් වලට බරපතල දකුණු පළාත හැර අනිත් ගැටලු ගණනාවක් තියෙනවා. ඒ නිසා අපි පලාස සභා වලට එරෙහිව අනිවාර්යයෙන්ම අපිට මේකට ක්‍රියාමාර්ගයක් ගන්නවා. මේක නැති වුණත් මේ ප්‍රශ්නේ විසඳුණත් මේ ප්‍රශ්නේ විසඳුණත් අපිට පලාස සභා ප්‍රශ්නෙට අපිට විසඳු වෙන්න හැකියාවක් වෙන්නේ නැහැ. ඒගොල්ලෝ විසඳුන්නේ තුනක් අපි අනිවාර්යයෙන්ම අපි සතියක් කල් දානවා අපි අනිවාර්යයෙන්ම අපි මේක తాවකාලිකව කල් දැමීමක් පමණයි සතියකට අපි ලබන අඟහරුවාද අනිවාර්යයෙන්ම දවස් දාවණින් ඉවත් වෙනවා පලාස සභාවල ගැටලු निराකරණය කරේ නැත්නම් හැබැයි අපි අනිවාර්යෙන් කියන්නේ අකණ්ඩව බස් දාවණින් ඉවත් වෙනවා පලාස සභා අහෝසි කරනකම මේක හරි කර්මයක් අපිට විෂය බාර අමාත්‍යවරුන්ගේ පාර්ශවයෙන් කිසිම චාන්ස් එකක් නැහැ එමත්තුමා පොරොන්දු වුණා මේ බහස්පතින්ද වෙනකොට එමත්තුමා අදාළ විෂයන් දෙක निराකරණය කරනවා කියලා. හැබැයි එතකොට අපේ අනිකුත් ප්‍රශ්න සිටි බස් ප්‍රශ්නය, ලොක් බලපත්‍ර, මාර්ග බලපත්‍ර, ආදායම් බලපත්‍ර, රක්ෂණය මේ කිසිදු ප්‍රශ්නයක් විසඳුනේ නැහැ. මේ ප්‍රශ්න එහෙමම තියෙනවා. අනිත් එක තමයි ප්‍රධානම දේ අපේ සේවක දෙපළට කොවිඩ් එන්නත ලබා දීම තවම සිද්ධ වෙන්නේ නැහැ. ඒවා ප්‍රධාන ප්‍රශ්න. හැබැයි මේ ප්‍රශ්න ටිකට විසඳුම් නොලැබුණොත් සතියක් ඇතුළත මේ ප්‍රශ්න වලට විසඳුම් නොලැබුණොත් මේ ප්‍රධාන බස් සංගම් නායකයෝ තීන්දු තීරණ කළා මේ බස් රථ දහවණයෙන් ඉවත් වීම සතියකට කල් දාමු කියලා. මේ යෝජනාව සමස්ත බස් හිමියන් සහ ඒ නියෝජිතයන් පිළිගත් ආකාරයක් තමයි අපි දැන් දැක්කේ. ලීසින් ප්‍රශ්න පිළිබඳව අපි සාකච්ඡා කළා. ඒ ලීසින් ප්‍රශ්න සීමියන්ට පමණක් නෙමෙයි අනිත් අයට පොදු ප්‍රශ්න. ඒවට බස් හිමියන්ට මේ අවස්ථාවේදී සෑහෙන බරපතල ප්‍රශ්නයක් වෙලා තියෙන එකක් තමයි ඒක. ඉතින් ඒක විසඳන්නට අපිට පුළුවන්. මොකද සමහරක් ඒවා අපි සමස්තයක් විදිහට බැලුවොතින් මේ රටේ පොදු ප්‍රශ්නයක් වෙලා තියෙනවනේ. මොකටම සිස්ස සඩුවීම. ඉතින් ඒ තුලින් අපි ඒක මේ හරි ගැස්සට කටයුතු කරගෙන යනවා. මම හිතන ඒ අයට ඒක මේ සෑහීමට පත් වෙන්න පුළුවන්. මම ඒකට තව ඉදිරි දින කීපය තුළ දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.